නාමයෝජනා දෙන්නත් කලින්ම සජිත් ලේබල් වෙලා. රනිල් වැඩ පෙන්වන්න යන්නේ නාමයෝජනා දුන්නට පස්සෙලු. ගෙමි ඩාන්ස් පටන්ගෙන. වමේ කුට්ටියකුත් සජිත්ට. මාලිමාව තීරණාත්මක මංසන්ධියක. සජබ ප්‍රබලයෙකුට බරපතල චෝදනාවක්. සජබ සඳහනේ හොරු නෑ සජිත්ගෙන් සහතිකයක්. හොරු අල්ලන පේටන්ට් එක මාලිමාව උස්සයි. දෙවසරක වැඩයි බංගලියොයි රනිල්ව උස්සයි. ලාල් තව දෙතුන් පාරක් කට ඇරියොත් අනුර කපෝති. කළුතර වෙදමහත්තයාගේ රිවර්ස් ගියර් එකත් ප්ලෑන් එකේම කොටසක්. ඩීල් එක දැම්මත් පුතු චතුර අවුලේ. සිරිසේන විජේදාස දීගේ හබක්. සජබ කතෝලික මන්ත්‍රීවරුන්ගෙන් මෛත්‍රීට බාල්දියක්. හිටපු ජනාධීපතිට යන එනමං නැති වෙලා. මේ පාර චන්ද්‍රිකා ස්වාධීනයි. The leader, දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම. නාමයෝජනා දෙන්නත් කලින්ම සජිත් ලේබල් වෙලා. 1954 තිරගත වුණු අහංකාර ස්ත්‍රිය චිත්‍රපටයට කේ හියුගෝ ප්‍රනාන්දු රචනා කර ආර් මුත්තුසාමි සංගීතවත් කර ඒ එම් රාජා ගායනා කර තිබුණ බොහොම ප්‍රසිද්ධ සින්දුවක් තියෙනවා. ඒ ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි මරුවා ළඟා වෙනවා. සිතුදේ නොමවෙයි නොසිතූ දෙයක් වෙයි ලොවදම් කැරකෙනවා කියලා. ඇත්තටම ඔය ටෝන් එකට ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි ඡන්දෙ ළඟා වෙනවා. සිතුදේ නොමවෙයි නොසිතූ දෙයක් වෙයි ලොකන් කැරකෙනව කියලා පොඩි පද වෙනසක් ඔළුවට ආවා. මේ දවස්වල වෙන දේවල් දකින්නකොට වසර කිහිපයකට ඉස්සෙල්ල දේශපාලන ලොක්කන්ගේ කියුම් කෙරුම් සහ එයාලම මේ දවස්වල කියන කියුම් කෙරුම් සසඳලා බලද්දි විනෝදය දෙගුණ තෙගුණ වෙනවා. ඇත්තටම මේ මොහොතේ දේශපාලන කරලියේ දේශපාලක පාත්‍ර වර්ගයා රටට සපයමින් සිටින්නේ ගුවන්විදුලි විනෝද සමයද පරයන රජ ආතල් එකක්. ඒව හරි උරතල්. ඉකුත් සතිය ඇරඹුණේ පොහොට්ටුව ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව ඇති වූ අලකලංශයක් එක්ක. ඊට පස්සේ පොහොට්ටුව රනිල් පිල නාමල් පිල විදිහට දෙකට බෙදලා මඩ ගහගන්න පටන් ගත්තා. සියලුම මාධ්‍යවල අවධානය යොමු වෙලා තිබුණේ දෙගොල්ලන්ගේ වලියට. ලීඩර් අපි මුලින් ඉඳලා පෙන්වා දුන්න ආකාරයට දැන් වෙනකොට පොහොට්ටුව පැහැදිලිව දෙකඩ වෙලා. රාජපක්ෂලටත් වඩා රාජපක්ෂලා වෙලා හිටපු SM චන්ද්‍රසේනලා පවිත්‍රලා පවා රාජපක්ෂ බහුල අත්හැරලා ජනාධිපති රනිල් ගාවට ඇවිල්ලා. මෙතනදී ජනාධිපති රනිල්ට ලොකු වාසියක් ලැබුණා. ඒ තමයි රනිල් රාජපක්ෂ විදිහට වැදිලා තිබුණ ලේබල් එක ගැලවියාමයි. ඒකත් එක්කම ජනාධිපති රනිල්ගේ නඩේ කලේ සජිත් රාජපක්ෂ කියලා සජිත්ව ලේබල් කළා. මරික්කල්ලා ඒවට උත්තර දෙන්න ගිහිල්ලා ලේබල් පාර රෙජිස්ටර් වෙන ගානට ඇවිත්. දේශපාලන කට්ටිය එහාට මෙහාට පණින ගෙඹි සීන් එකේදී පහුගිය සතියේ වැඩිම අවධානය ලැබුණේ සජිත්ට. පහුගිය සතියේ වඩා තීරණාත්මක දේශපාලන සංධානයක් එළියට දැම්මෙත් සජිත්ලා. ඒ අනුව සමග ජන බලවේගයේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 8ක් එකතුවෙන් සමග ජන සංධානය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පහුගිය බ්‍රහස්පතින්දා කරලියට ආවා. ඩලස්ලා, අර්ජුනලා, දයාසිරිලත් ඒ සංධානයට පැන්නා. ඔන්න සතියාග වෙනකොට පොහොට්ටු කඳවුරේ ඉඳලා ස්වාධීන වෙලා හිටපු සුදර්ශනීලා වගේම වමේ දේශපාලනයක් කරපු ජයම්පති වික්‍රමරත්නලත් සජිත්ට එකතු වුණා. සජබේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිනිබිදිර චම්පි කළා රුෂාඩ්ලත් 14 වෙනිදා සජිත්ට සහය දෙන්න එකතු වෙනවලු. සජිත්ගේ පැත්තට ඔය විදිහට එක එක්කෙනා පනිද්දී සජබේ පැත්තේ හිටපු විජිත් විජේමුණි සොයිසභගේ කීප දෙනෙක් ජනාධිපති රනිල්ගේ පැත්තට පැනලා මේ සතියේ රනිල් දිහා ඇහැ අරගෙන බලාගෙන ඉන්න කියලා වජිර ගාල්ල ඉඳන් පොර ටොක්ස් දෙනවා. ලංකාවේ දේශපාලන පක්ෂ 86න් බහුතරය රනිල් ජනපති සමග මේ සතියේ සංධානගත වීමට නියමිතයි කියලායි වජිර කියන්නේ. එනිසා මේ සතියේ වඩාත් තීරණාත්මක සහ මාධ්‍ය අවධානය වැඩි වශයෙන් රනිල් ජනාධිපති දෙසට හැරෙන සතියක් වනු ඇතැයි වජිර කියනවා. ඒ කියන විදිහට රනිල්ගේ ගේම් ප්ලෑන් එක පටන් ගන්නේ නාම යෝජනා දුන්නට පහුවෙනිදලු. ඒ කියන්නේ අගෝස්තු 16 වෙනිදාට. ඔය විදිහට කට්ටිය හැට මෙහාට ගෙමි ඩාන්ස් දාද්දී අනුරලා නම් කියන්නේ පරණ පැටිකිරිය අප්සට් එකම ජොකියෙක්වත් මාලිමාව පැත්ත පළාතේ වැද්ද ගන්නෙ නැහැ කියලා. නාම යෝජනා දුන්නට පස්සේ සමහරු එහාට මෙහාට පණී වියක දෙකක් නැහැ. ඒක කොහොමුණත් ඔය සමහර දේශපාලන විචාරක සයිසුදු වේ නම් කියන්නේ ඔය එක්කෙනා දෙන්න එහාට මෙහාට පැන්නත් අන්තිමේදී රනිල්ගේ පහුගිය අවුරුදු දෙකේ කෙරුවාව අනුමත කරන උදවිය රනිල්ටම දෙයිලු. හැම දෙයක්ම නිකන් දෙයි කියලා බලාගෙන ඉන්න උදවිය සජිත්ට දෙයිලු. ඕකුන් දෙගොල්ලම එකයි කියලා හිතන උදවිය මේ පාරත් වෙනසක් පතාගෙන අනුරට දෙයිලු. ඒ වගේම මහින්ද අධහන උදවිය නාමල්ට දෙයිලු. හැබැයි ඔය කාටවත් 50%ක් ගන්න බැරි නිසා මෙදාසරේ දෙවනි මනාපේ ගහන හැටි කියලා දෙන්න. ඔය මැතිවරණ නිරීක්ෂණය කරනවා කියන NGO වලට සිද්ධ වෙයි කියලාත් ඒ විචාරක සයිසුදු වේ කියනවා. ඒ කියන්නේ මේ පාර කාටවත් 50% ගන්න බැරි වෙන සීන් එකක් යන්නේ. මාලිමාව තීරණාත්මක මන්සන්ධියක. අරගලයත් එක්ක පටන් ගත්ත අනුරලාගේ ඡන්ද කැම්පේන් එක මේ වෙනකොට තීරණාත්මක සංදිස්ථානයකට ඇවිත්. දෙකෙන් එකක් වේර ගන්න තියෙන තව සති 6ක් 7ක් විතරක කාලයක්. රටේ පවත්න ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව ලෙස අනුරලා පෙන්වන්නේ හොරකම සහ දූෂණය. පාලකයන් විසින් රටේ සම්පත් හොරකම් කිරීම නිසා වියදමට සරිලන ආදායමක් නැතිව ණයවීමත් ණය ගැනීමෙන් ලබාගත් මුදල්ද හොරකම් කිරීමත් නිසා අවසානයේ ණය ගෙවා ගත නොහැකිව රට අර්බුදයට ගොස් ඇති බවයි ඔවුන්ගේ විග්‍රහය.
අර්බුදය විසඳීම සඳහා ඔවුන්ගේ වැඩපිළිවෙල වන්නේ හොරකම නතර කිරීම, හොරු ඇල්ලීම සහ හොරකම් කළ ධනය ආපසු ගැනීම යන ත්‍රිවිධ පියවර. ඒත් එක්කම ඔන්න දැන් රට ගොඩ යන සංවර්ධන වැඩපිළිවෙලත් මේ මාසේ එළියට දාන්නයි යන්නේ. දැන් අපේ විරුද්ධවාදියෝ අලුත් කතා කියනවා. අපේ ප්‍රතිපත්තිවල නැති, අපි කියන්නේ නැති ඒගොල්ල විසින් හදාගත්ත කතා කියන්න පටන් අරගෙන තිබෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආවම පලිගනීවි, ගැටුම් ඇතිවේවි, සාමකාමීත්වය බිඳේවි වගේ කතා කියන්න පටන් අරගෙන තිබෙනවා. මේ සියල්ලන්ටම හොඳම පිළිතුර ලෙස අපේ මැතිවරණ ප්‍රකාශනයේ මේ මාසෙ තුලදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. රට හදන වැඩපිළිවෙල අපි ඒ මැතිවරණ ප්‍රකාශයේ පැහැදිලිව කියනවා. අනුරහේව කතාවක් කියලා තිබුණේ 10 වෙනිදා ඇමිලි පිටියේ තිබුණ ජනරාලියකදී. ඒ කතා මොනවා වුණත් අනුරලා කතාවල බේස් එක රනිල්, සජිත්, මහින්දලා දෙතුන් ගොල්ලන්ම රට කෑව කියන කතාව. මේ දෙතුන් ගොල්ලන්ම හොරු කියන කතාව. මේ කාටවත් හොරු අල්ලන්න බැහැ කියන කතාව. රංජ කියනවා වගේම මේ හැමෝම යාළුවෝ මල්ලි කියන කතාව. ඔන්න අනුර 10 වෙනිදා ඇමිලි පිටියේ තිබුණ රැස්වීමේදී නම්ගම් එක්කම බරපතල අනාවරණයක් කරනවා. සජිත්ගේ සමීපතම මන්ත්‍රී කෙනෙකුට රනිල් හන්තානෙන් අක්කර 12ක් දීලාලු. ඔන්න අනුර මෙහෙමත් කියනවා. සජිත් ප්‍රේමදාස පරාජයට පත් කිරීම සඳහා දලස් අලහප්පෙරුමලා, ඊඑල් පීරිස්ලා, නාලක ගොඩේවලා විශාල ලෙස වේදිකාවේ කැමර දුන්නා. දැන් මොකදලා තියෙන්නේ? ඒ දලස් අලහප්පෙරුම, ඒ ජීඑල් පීරිස්, ඒ නාලක ගොඩේවා දැන් මොකද කරන්නේ? දැන් සජිත් දිනවන්නේ 2019 සජිත් පරාද කරන්නේ, 2024 සජිත් දිනවන්නේ. මොකද්ද මේ දේශපාලන වින්? දැන් බලන්න. සජබේ සභාපති තමයි පොන්සේක මහත්තයා. පොහොට්ටුවේ සභාපති කවුද? ජීඑල් පීරිස්. දැන් පොහොට්ටුවේ සභාපති ඇතුලේ ජීඑල් ඇතුලේ සජබේ සභාපති පොන්සේක එළියේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් අපි තවත් නීති ශක්තිමත් කරනවා. නීති තියෙනවා දැන්. මදි. තව ශක්තිමත් කරන මොකද කරන්නේ? පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. අනුර එහෙම කියද්දී මගෙත් එක වංචාකාරය දූෂකයෝ නැහැ කියලා සජිත් කියනවා. සමගි ජනසන්ධානයේ විවිධ කුමන්ත්‍රණ හරහා විනාශ කරන්න බෙදන්න නිර්ලජ්ජිත ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙනවා කියලා සජිත් කියනවා. අපි ළඟ බියර් බලපත්‍රවලට තමන්ගේ අම්මා තාත්තා වුණත් පාවා දෙන කිසිම මහජන නියෝජිතෙක් මගෙත් එක්ක නැහැ. එහෙම කියලා සජිත් සහතික වෙනවා. සජිත් එහෙව කතා කිව්වේ ජනබල සන්ධානයේ කල එලි බැහැපු දවසේ තිබුණ උත්සවයේදී. සමගියෙන් බිහි වුණු සමගි ජනබල වේගය, සමගියෙන් බිහි වුණු සමගි ජනසන්ධානය විවිධ කුමන්ත්‍රණ හරහා ඒ විනාශ කරන්නට, ඒ බෙදන්නට විවිධ ක්‍රමෝපායන් හරහා මේ එකමුතු භාවය කුඩුපට්ටම් කරන්නට අද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිර්ලජ්ජිත ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරනවා. අද ඒ ඇත්තෝ හිතනවා අපේ සන්ධානය බාර් පර්මිට් වලට, බියර් පර්මිට් වලට, වයින් ස්ටෝස් වලට, වරදාන වරප්‍රසාද වලට අපේ ආත්මය තුට්ටු දෙකට රෙන්දේසි කරන්නට අපි සූදානම් කියලා. මේ රටේ ඔබටත් 120,000 වූ ජනතාවට මම පොරොන්දු වෙනවා. මේ ජරා ජීර්ණ වූ අසික්කිත රට බංකොලොත් වී තිබෙන බංකොලොත් භාවයෙන් තවත් පතුලටම ඇදවට්ටවන ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, බලතණ්හාව, කෑදරකම, ගිජුකම කේන්ද්‍ර කරගත් මේ දේශපාලන රටාව අපි සහ මුලින්ම වෙනස් කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපි ළඟ දියර් බලපත්‍රයට තමන් වදාපු අම්මා තාත්තා ඒ දෙමව්පියන්ට ද්‍රෝහි කරන කිසිම මහජන නියෝජිතයෙක් අපි ළඟ නැහැයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඔය විදිහට දෙගොල්ලොම වංචා දූෂණ බේස් කරගෙන තම තමන්ගේ කැම්පේන් කරගෙන යද්දී ජනාධිපති රනිල් හේන්සිරුවේ තමන් අවුරුදු දෙකක් කරපු වැඩ ටික කියන්න පටන් අරගෙන ඒ වැඩ ටික ඉස්සරහට ගෙන යන තවත් පහක් ඉල්ලනවා. මම හිටියේ නැත්තම් ලංකාවත් බංගලාදේශුණෙක් වෙන්න තිබුණා කියලායි රනිල් කියන්නේ. පහුගිය දවස්වල බංගලාදේශයේ සිදුවුණ සිදුවීම් අහපොදක පොදවිය ඔය කතා අහද්දී හීතල වෙලා යනවා. ලාල් තව දෙතුන් පාරක් කට ඇරියොත් අනුර කපෝති. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් වෙච්ච ලාල් කාන්ත අනුරගේ රැස්වීම් වලදී කරන සමහර කතාවලින් අනුරට ලොකු ඩැමේජ් එකක් වෙනවා කියලා මාලිමාවට හිතවත් සමහර සෝෂල් මීඩියා ඇක්ටිවිටිස්ලා කං කෙඳිරි ගන්න පටන් අරගෙන. ඔය මොකද ලාල්ගේ සමහර කතා අල්ලගෙන රනිල්ගේ කට්ටියයි සජිත්ගේ කට්ටියයි හිටෝ කියලා නෙලන්න පටන් අරගෙන නිසා. වෙළඟදී ආයෙත් අල්ලගෙන තියෙන ලාල් අරගලේ ගැන කියපු කතාවක්. ගෝල් ෆේස් එකෙන් ගෝට එලෙව්වට පස්සේ වහාම ඒ ජනතා නැගිටීමයි අරගලය හරවන්න තිබුණේ පාර්ලිමේන්තුවට. අපි හරවන්න ගියා, අපි ඒ වැඩේට බැස්සා. අපි එතෙන්ට ගියා, විසිරිච්ච පැතිරිච්ච පොදුජන අරගලේ තැන් තැන්වල හිටපු ගෝල් ෆේස් නායකයෝ කියන අය ඒ වැඩේ බ්ලොක් කළා. ලාල් කියනවා, ගෝල් ෆේස් එකෙන් අරගලෙන් ගෝට එලෙව්වට පස්සේ වහාම ගෝල්පේ සරගලේ ඒ ජනතා නැගිටීමයි හරවන්න තිබේ කොහටද? පාර්ලිමේන්තුවට. අපි හරවන්න ගියා, අපි එතෙන්ට බැස්සා ඒ වැඩේට. නමුත් අර විසිරිච්ච පැතිරිච්ච තැන් තැන්වල හිටපු ගෝල්පේස් නායකයෝ කියන අය ඒක බ්ලොක් කරා. බංගලාදේශයේ අවුලත් එක්ක මේ
කියපු කතාවත් එක්ක ලාල්ව වහම අතනංගුවට ගන්න කියලා ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඇතැම් පිරිස් වොයිස් කට් දෙන්න පටන් ගන්නවා. ලාල්ව අතනංගුවට ගන්න ඕන කියලා ලොකුවටම කෑ ගහන ජනාධිපති අපේක්ෂක දිලිත්ගේ සහායකයෙක් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල. ලාල්කාන්ත මහතා යෝජනා කරපු ආකාරයට අද බංගලාදේශයේ මහපාරේ නඩු අහනවා. අහලා මිනිස්සු මරා දමනවා. අද බංගලාදේශයේ අරාජක වෙයි ලේ ගංගාවක් බවට පත් වෙලා රටම මිනි කඳු ගොඩ ගැහිලා. එවැනි තත්ත්වයක් ඇති කිරීමට හිටියා කියලා ලාල්කාන්ත ප්‍රකාශ කරනවා. අනුර එක්ක ඩීල් එකක් නැත්තම් දැන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපරාධයක් කිරීම වගේම අපරාධ ලාල්කාන්ත මැතිතුමා යෝජනා කරන ආකාරයටම අන්න අද බංගලාදේශ මහපාරේ නඩුවානවා. නඩුවාලා මිනිස්සු මරා දානවා. රටම අරාජික වෙලා, රටම ගිනි ගොඩක් වෙලා, රටම ලේ ගංගාවක් වෙලා, රටම මිනි කඳු වලින් ගොඩ ගැහිලා. ඒ තත්ත්වය ලංකාවේ ඇතිකරන්න අපි කටයුතු කරමින් හිටියාය කියලා ලාල්කාන්ත මන්ත්‍රීතුමා මැතිතුමා ප්‍රකාශ කරනවා. මේ බොහෝ දෙනෙක් විශ්වාස කරන විදියට වත්මන් ජනාධිපතිතුමා සහ අනුර කුමාර දිසානායක මැතිතුමා අතර ඩීල් එකක් නැතිනම් දැන් ආණ්ඩුව නීති ක්‍රියාත්මක කළ යුතුයි. අපේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධයක් සිදු කිරීම මෙන්ම අපරාධයක් සිදු කිරීමට තැත් කිරීමද වරදක්. ලාල්කාන්ත අත්අඩංගුවට ගන්න කියන කතාවට අනුරත් ප්‍රතිචාර දක්වලා තිබුණා. තැන තැන ප්‍රකාශ නොකොට අවශ්‍ය නම් නීති ක්‍රියාත්මක කරන ආයතන වෙත ඔවුනට යා හැකි බව අනුර කියනවා. එම ප්‍රකාශය නීති විරෝධී නම් නීතිය මේ නීති ඉටු කිරීම සඳහා තිබෙන ආයතන වෙත විධිමත්ව පරීක්ෂණ කරන්න. මේ පාරේ අරේ මේ හූ කීකේ යන්නේ නැත්. ලාල් වගේ කෙනෙක් මේ වගේ වෙලාවක ඔය වගේ ප්‍රකාශයක් කරපු එක හරි නෑ කියලයි සමහර මාලිමාව පවා කියන්නේ. ලාල් තව දෙතුන් පාරක් කට ඇරියොත් අනුර කපෝති කියලත් සමහරු කියනවා. ඔන්න ඔය අස්සේ ඉතින් ඔය තමයි ලාල්. එයා කවදත් හිතුමතේ ලල් කියන අයත් ඉන්නවා. කළුතර වෙද මහත්තයාගේ රිවර්ස් ගියර් එකත් ප්ලෑන් එකේම කොටසක්. කළුතර පැත්තේ වෙද මහත්තයෙක් රටේ ලොකු තැනට සහය දෙන්න යන්න ලෑස්ති වුණානේ. හැබැයි තවම වැඩේ වෙන පාටක් නෑලු. ටික ටික වැඩේ ඇදෙනවලු. ඒකට හේතුව දුන්න පොරොන්දුව තවම හරියට උනේ නැති නිසාලු. මේ ඩීල් එක කතා කළේ එයාගේ ලොකු පුතා. කට එහෙම තියෙන චතුර කතිකයෙකු වන මේ හාදයා වැඩේ කතා කළාට කොල්ලට දුන්න පොරොන්දු එකක්වත් උනේ නෑලු. මේ නිසා එයා හරිම කනගාටුවෙන්ලු ඉන්නේ. කොහොම වුණත් දැන් එයා ආයේ හිටපු කෙනා එකට යන්න ට්‍රයි එකක් දෙනවලු. ඒ පුංචි දාස එක්ක. ඒ පුංචි දාස නෙමෙයිලු දැන් මෙයාව විශ්වාස කරන්නේ. ඇතුළේ අය ගොඩක් ඉවලු ආයෙ මෙයාව ගන්න එපා කියලා. මේ නිසා එයාට දැන් ආයෙ යන එනමං නෑලු. මෙයා ඉන්නේ දැන් හරිම කනගාටුවෙන්ලු. ඔය කතාව තිබුණේ පහුගියදා දේශීය ජාතික පත්‍රයේ ගොසිප් පිටුවේ. ගොසිප් කොළමේ එහෙම තිබුණාට මොකද ඔය කියන වෙද මහත්තයා ටයිම් අරගෙන තියෙන්නේ රටේ ලොකු තැන එක්ක කතා බහ කරගෙන කියලයි ආණ්ඩුව පැත්තේ ආරංචි කියන්නේ. ඔය නිවුස් ප්ලාන් කිරිල්ලත් ඒකෙම ප්ලෑන් එකක්ලු. ඒ ආරංචි වල හැටියට ඔය එනවයි එනවයි කියන වෙද මහත්තයා ගහරුවාද හවස සුබ මොහොතින් එනවා කියලයි සූස්තර වැඩවලට ප්‍රසිද්ධ ගාල්ලේ පුංචා කියන්නේ. සිරිසේන විජේදාස දීගය හබක්. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනත් සජිත්ට සහය දෙන්න යනවා කියන කතාවක් ඊයේ අගෝස්තු 11 ඉරිදා උදේ ලැබුගින්නක් වගේ පත්තු වෙලා තිබුණා. ඒ කතාවේ හැටියට මෛත්‍රී ඔය කාරණේ ගැන එයාගේ හිතවත්තු කිහිප දෙනෙක් එක්ක කතා කරලා. ඒ කතාව ලැත්ත නැත්ත කොහොම වුණත් මෛත්‍රී ලොක්කා ඊයේ උදේ යත් එක්ක ඉතුරු වෙලා ඉන දෙතුන් දෙනා නුගේගොඩ පූර්වාරාම පාරේ තියෙන පොඩි ජොයින්ට් එකකට කැඳවලා. අපිට දැන් ඉතුරු වෙලා තියෙන ඔප්ෂන් මොනවද කියලා තමයි කට්ටිය කතා වුණා කියන්නේ. මෛත්‍රී කියන්නේම සජිත්ගේ හොඳලු. මෛත්‍රී ලොක්කා හැරෙන්නේ පොල් පැලේ පැත්තට කියලා කට්ටියට මීටර් වෙලා. ඒ කියන්නේ අපි සජිත්ට සහය දෙමු කියලා නොකිය කියලා. එතන හිටපු කෙනෙක් ඒ ආසේ විජේදාස රාජපක්ෂට SMS මැසේජ් එකක් ගහලා ඒක ලැබුණ ගම විජේදාසත් කඩාගෙන බිඳගෙන ඇවිල්ලා. ශ්‍රී ලංකාවේ අයිතිය පිළිබඳ අවුල අධිකරණයට ගිහින් තියෙන නිසා විජේදාස ජනාධිපතිවරණයට එන්න අපතැම්පත් කරලා තිබුණ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියන මැතිවරණ කොමිසමේ ලියාපදිංචි දේශපාලන පක්ෂයෙන් ඡන්ද ලකුණ කාර් එක. විජේදාසට ශ්‍රී ලංකාවේ සභාපතිකම බාර දුන්නේ මෛත්‍රී. සමහරු කියන විදිහට ඒ නඩු වලින් ගැලවෙන්න ඇමතිකමෙන් ඉල්ලාස් වෙන්න ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයන් විදිහට එන්න කියලා ආරාධනා කරලා තිබුණත් මෛත්‍රී. ඒ කොහොම වුණත් මේ වෙනකොට මෛත්‍රීත් එක්ක හිටපු හිතවත්තු සේරම මෛත්‍රී දාලා ගිහිල්ලා සමහරු ෆෝන් එකවත් ආන්ස කරන්නේ නැල්ලු. අනුරට සහය දෙන පොළොන්නරුවේ නීතිඥයින් කණ්ඩායමක් පහුගිය දවසක පොළොන්නරුවේ ලීෆ්ලට් බෙදලා තිබුණා. මෛත්‍රී ඒකටත් බය වෙලා. ඒ සේරටම වඩා අවුල් වෙලා තියෙන විජේදාසගේ කැම්පේන් එකේදී මෛත්‍රී ලෝකයට පිළිගැනීමක් නැති එකටලු. විජේදාසගේ කැම්පේන් එක පැත්ත පළාතක මෛත්‍රී නැහැ. ඊයේ නුගේගොඩ තිබුණ රැස්වීමේදී ඔය හැම දෙයක් ගැනම කතා වෙලා. එතන හිටපු හැමෝම වගේ කියලා තින්නේ මේ වෙලාවේ සජිත් ගාවට යන එකේ තේරුමක් නැහැ කියලා. ඔන්න අන්තිමට විජේදාස කතා කරලා. ඔබතුමාට සහය දෙනවා කිව්වට දැන් මේ ඔබතුමාගේ සංවිධායකයෝ සේරමල වෙන වෙන අපේක්ෂකයන්ට උදව් කරන්න ගිහිල්ලා. මම දැන් වැඩ කරන්නේ ශ්‍රී ලංකාවේ වෙනම සංවිධායකයින් කණ්ඩායමක් එක්ක. අත ලකුණ මට නැහැ කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. වණ්ඩාරනායක අගමැතිතුමාවත් අතින් ඡන්දය ඉල්ලලා නැහැ. 1956 ඡන්දය දිනුවේ කරත්තරෝ දෙන්න ඉල්ලලා, චන්ද්‍රිකා මැතිණිය දිනුවේ පුටුවෙන් ඉල්ලලා, මහින්ද මහත්තයා දිනුවේ මම හදපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලතින් ඉල්ලලා. ඒ නිසා මේ ලාංඡනයි නමයි අපට අදාළ නැහැ. හැබැයි මට එකක් ෂුව, ශ්‍රී ලංකාවේ පාක්ෂිකයෝ ඉන්නේ මගෙත් එක්ක. එහෙම කියාගෙන විජේදාස නැගිටලා යන්න ගිහිල්ලා මෛත්‍රී ওই විදිහට සජිත්ට සෙට් වෙන්න හැදුවට මොකද ඒ ආරංචියට
සජිත්ගේ කතෝලික මන්ත්‍රීවරුන් කීප දෙනෙක් හොඳටම අවුල් වෙලා සජිත්ගේ ළඟම හිතවතෙක් හම්බ වෙන්න ගිහින් දීලා ඇදලා. මෛත්‍රීව අපේ පැත්තට වැද්ද ගත්තොත් එක කතෝලික ඡන්දයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා ලොක්කට කියන්න. ඔයාලට ඕනම නම් මෛත්‍රීගේ පුතාට සංවිධායකකමක් දුන්නට අපේ ප්‍රශ්නයක් නෑ. ඒත් මෛත්‍රීව ගත්තොත් අපි වෙනින් අතක් බලා ගන්නවා. කතෝලික මන්ත්‍රීවරු කියාගෙන කියාගෙන ගිහිල්ලා. ඒ කියන්නේ දැන් මෛත්‍රීට හිටිය අතත් නෑ අල්ල පොතත් නැති වෙලා වගේ සීන් එකක් තමයි පේන්න තියෙන්නේ. මේ ඡන්දෙදි පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න වෙච්ච දේවල් මදයි පවුලේ උදවියත් එහෙම කියන්න පටන් ගත්තලු. ඒ විදිහට පවුලෙන් එන බලපෑම් එක්ක මෛත්‍රී ලොක්ක මේ ඡන්දේ කාලෙදි පැත්තකට වෙලා ඉන්න තීන්දුව කරලා කියලායි කතාව යන්නේ. හැබැයි පුතානන් සජිත්ට එකතු වෙන්න වැඩි ඉඩක් තියෙනවා කියලායි ආරංචි. මෛත්‍රී එහෙම වෙණි වෙණි ඉන්න අස්සේ ඔන්න ශ්‍රී ලංකාවේ හිටපු නායිකාව වගේම තවමත් පක්ෂ අනුශාසිකාව විදිහට ඉන්න චන්ද්‍රිකා නම් දැනටම තීන්දුවක් අරගෙන පැත්තකට වෙලා ඉන්නලු යන්නේ. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂක ඒකට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අත්තනගල්ල මැතිවරණ බලපද්දේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී කිව්වා කියලායි ආරංචි. ඒ ආරංචි වල විදිහට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරයේ පැහැදිලි කරන චන්ද්‍රිකා එයාගේ ගෝල බාලයෝ පිරිසක් නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලයේ පරිශ්‍රයේ පළමු මහලේ තියෙන ශ්‍රවණාගාරයට කැඳවලා ජනාධිපති අපේක්ෂක සජිත්ට සහයෝගය ලබා දෙමු කියලා එතන හිටපු සමහර යෝජනා කරන චන්ද්‍රිකා ඒකට විරුද්ධ වෙලා නැහැ. හැබැයි මම නම් කාටවත් සපෝට් කරන්නේ නැහැ කියලා තම තමන්ගේ මනාපය පරිදි කැමති අපේක්ෂකයෙකුට දේශපාලන කරලී මොනවා වුණත් ඡන්ද දායකයන් පිය විසිහෙන් ඉන්නම ඕනේ කාලේ තමයි මේ වෙන්නේ. එහෙමනම් අදට ඔච්චරයි.